අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත 2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි පක්ෂව 151යි විපක්ෂව 54යි අයවැයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි කතානායකවරයා පිරිනමන සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහයත් විපක්ෂය ප්‍රතික්ෂේප කරයි අයවැය සාර්ථකයි රට ජනතාව දිනුම් රජය කියයි සිරකරුවන් දේශ මානුෂ්‍යය බලන්න අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසන්න විදේශ රටවල සිරමැදිරිවල පහසුකම් මෙරටට ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස් වත්මන් රජය ඔටුන්නේ ලේගාගෙන විපක්ෂින් චෝදනා මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන්ගේ සංඛ්‍යාව 30000 ඉක්මවයි මරණ 144ක් කොවිඩ් වැළඳී මියගිය දින 20ක් වයස ඇති බිලිදාගේ දේහය බාර ගැනීම දෙමාපියන් ප්‍රතික්ෂේප කරයි මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින් වැඩ අරඹයි අද දින සම්මත වූ අයවැය පිළිබඳවයි ප්‍රථමයෙන් අවධානය 2021 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් අද සම්මත වුණා. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණයි. මේ අනුව අද දින සිට අයවැය යෝජනා රසක් ක්‍රියාත්මක වන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. මාසයකට ආසන්න කාලයක් පුරා පැවති අයවැය විවාදය අවසන් කරමින් අද පස්වරුවේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්ුණා. දැන් ඡන්දය පාවිච්චි කරන්න. විසර්ජන පනතට පක්ෂව මගේ දකුණු අත පැත්තේ පළවෙනි පේළිය 20යි 3 වන පේළිය 20යි 4 වන පේළිය 19යි 6 වන පේළිය නැගිටින්න 15යි එහිදී වැඩි ඡන්ද 97කින් මෙවර 2021 අයවැය සම්මත කර ගැනීමට වත්මන් රජය සමත් වුණා. අයවැයට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විරුද්ධව හිමි වුණේ ඡන්ද 54ක් පමණයි. විසර්ජන පනත් කෙටුම්පතර පක්ෂව 151යි විරුද්ධව 54යි. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනිවර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලදව දන්නුනු කැමැත්තෙමි. අයවැය මෙලෙස අවසන් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙවර අයවැය පිළිබඳව මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අයවැය සම්මත කරගත්තා ඉතින් ආණ්ඩුවට 3-2 තියෙන නිසා රට ෆේල් කරන්න යන ගමනේ තවත් පියවරක් තමයි මේ ඉදිරිපත් කරේ අද දවසේදී. අද පාටියකුත් තියෙන යනවද? අපි පාටි වලට යන්නේ රටේ ජනතාව මේ අපහසුතාවයට පත් වෙලා ඉන්නකොට පාටි දාන්න නෙමෙයි මේක වෙලාව තියෙන්නේ. ලොකු ජයග්‍රහණයක් ලැබුවා. දැන් විපක්ෂෙන් කියනවා කිසිම දෙයක් නැති අයවැයක් කියලා. එහෙම කියන්න බෑනේ. ඒක ඉතින් සාම්ප්‍රදායික විදිහට ඒගොල්ලන් කටයුතු කරන ආකාරය. කථානායකතුමාගේ පාටියට යනවද? බලන්න ඕන. දැන් ඔය පාටියට යන්නේ? නෑ මං පාටියට යන්නේ කථානායකතුමා මේ ස්වාධීනව වැඩ කරන්නේ නෑනේ ඒ හින්දා ඉතින් කථානායකතුමාගේ පාටියට යන්න හිත දෙන්නේ නෑ පිට එතනට ගිහිල්ලා එතුමාගේ මුහුණ බලාගෙන එහෙම කණ්ඩ හිතෙන්නේ නෑ අයවැය ක්‍රියාත්මක වෙද්දී දැනගන්න පුළුවන් රටේ ජනතාවට කුමක්ද වෙන්නේ කියලා මෙසේ ණය ගැනීම තුල රට විශාල ණය බරකට මුහුණ දෙන්න වෙනවා ඒ වගේම විදේශ ණය ගෙවීම විශාල ප්‍රශ්නයක් බවට ඉදිරියේදී පත් වෙනවා අපි බලමු මෙවැනි විශාල ප්‍රමාණයක් ණය අරන් කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්නේ කියලා නම් ප්‍රිය සංවාසනයක් තියෙනව යනවද සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකතුමා සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රිය සංවාසනයක් තියෙනව හවස දැගෙදි වැඩ පටන් ගන්න ඕනේ. මේ වැඩි කලක් යන සිටින් ජනතාවත් දකීවි අපේ වැඩ පිළිවෙල. ප්‍රිය සම්භාෂණයක් තියෙනවා යනවද? කතානායකතුමාගේද? නැහැ ඒක විපක්ෂයත් ප්‍රතික්ෂේප කරලා තියෙන මේ අවස්ථාව. ඔව් විපක්ෂිත හැම එකම ප්‍රතික්ෂේප කරනවානේ. විශාල වශයෙන් ණය ගැනීම සහ මුදල් අච්චු ගැසීම සිද්ධ වෙයි කියලා අපිට හිතෙනවා. අපිල්ලා සිටියා දැන් මේ දවස්වල විපතටපත් වෙච්ච ජනතාවක් ඉන්නවා. ඔක්කොටම ඉස්සෙල්ලා ඒගොල්ලන්ට විශාල වශයෙන් සහන ලබා දෙන්න කියලා කොවිඩ් ප්‍රශ්නේ තියෙන. අද තියෙන පාටි රුපුතුමා යනවද? ඔව් අපි ඉතින් සියලු දෙනාම ආරාධනා ලැබලා තියෙනවා. රටේ ජනතාව පිළිගන්නවා පළවෙනි අවුරුද්ද ෆේල් කියලා. නමුත් අපි ඉල්ලුවා ෆේල් වුණාට කමක් නැහැ දෙවෙනි අවුරුද්ද හරි මේ විභාගෙ හොඳට ලියලා පාඩම් කරලා හොඳට වැඩ කරලා උනන්දුවෙන් කටයුතු කරලා පාස් වෙන්න කියලා. හැබැයි ආණ්ඩුවට වඩා ජනතාව අනිවාර්යයෙන්ම ෆේල් කරන අයවැයක්. ඇත්තටම පාර්ලිමේන්තුවට පැනීම නිල මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? පාර්ලිමේන්තුවට දුන්න නෙමෙයි. කථානායකතුමාට මම නම් පිළිගැන්වීමක් කළා කථානායකතුමා බාරගත්තා. අපි ඒක පිළිගන්නවා. එතුමා බයෙන් වගේද බිව්වේ? නැහැ කිසිම බයක් නැත්තේ නැහැ. ස්වභාවික අහරපාන පිළිබඳව මෙහෙම බියක් ඇති කරගන්න ඕනේ නැහැ. විපක්ෂයට පැණි දීලා නැහැ. ඒක ආණ්ඩුවෙන් විතරයි බීලා තියෙන්නේ. කියන්නේ අර සැලුන් දොරෙන් කට්ටිය ගන්නවා වගේ වැඩක්මද මේ පැණි දෙන එක? සමහර විට වෙන්න පුළුවන්. අද දිනේදී ප්‍රිය සම්භාෂණයක් තියෙනවා. මම නම් විපක්ෂ නායකතුමාගේ ආරාධනාව බාර අරගෙන තිබෙනවා. විපක්ෂ නායකතුමා විපක්ෂ මන්ත්‍රීවරුන්ට පාටියක් දෙනවා කියලාත් කියනවා. ඔව් ඉතින් පරාජය සමරන්න එපේ.
COVID-19 එමෙන්ම අද රාත්‍රී 9 පමණ වන විට කොවිඩ් වෛරසය වැළඳුණු නව ආසාදිතින් අද දිනය තුල 538 දෙනෙකු වාර්තා වී තිබෙනවා. විදේශයන් හි සිට පැමිණි 69 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 41 දෙනෙකු දකුණු සුඩානයේ සිට පැමිණි පුද්ගලයන්. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස වාර්තා වූ මරණ අතරට කොළඹ 15 ප්‍රදේශයේ දින 20ක් වයසදී බිලිඳෙක්ට ඇතුළත් කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේදී පසුගිය දෙසැම්බර් මාස 8 වන දින මෙම බිලිඳා මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම බහු ඉන්ද්‍රිය අක්‍රීය වීම හා කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි මෙම කුඩා බිලිඳාගේ දේහය සම්බන්ධයෙන් වන වෛද්‍ය පරීක්ෂණ හා පොලිස් පරීක්ෂණය අවසන් වීමෙන් පසු දේහය බාර ගන්නා ලෙස රෝහල් බලධාරීන් විසින් බිලිඳාගේ දෙමාපියන් වෙත දැනුම් දී තිබුණද ඔවුන් නොපැමිණි බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ කෙසේ වෙතත් අදාළ දැනුම් දීමෙන් පසු මිය කී බිලිඳාගේ ඥාතියෙකු දේහය බැලීමට පමණක් පැමිණ පිටව කුස් තිබූ අතර ඔහු දේහය බහරගෙන තිබුණේ නැහැ. ඒ අනුව බිලිඳාගේ පාර්ශවයේ කිසිදු පැමිණීමක් සිදු නොමැති වීම හේතුවෙන් රජයේ වියදමින් දේහය ආදාහනය කිරීමට කටයුතු කළ අතර දේහය ආදාහනය කරන අවස්ථාවේදී එම ස්ථානයට අදාළ බිලිඳාගේ ඥාතීන් පැමිණ සිටි බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා. එසේම ඊයේ දින වාර්තා වූ මරණ අතරට කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක පිරිමි පුද්ගලෙක්ට ඇතුළත් මොහු කොළඹ පෞද්ගලික රෝහලක සිට මුල් ඒරියාව මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් ඇත්තේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී මියගිය මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. කලුතර පේරුවල ප්‍රදේශයේ පසුගිය 6 වනදා සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව තවත් කොවිඩ් ආසාදිතින් 18 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශය කටයුතු කර තිබෙන්නේ. ගම්පොළ පුපුරැස්ස පොලිස් වසමට අයත් ස්ටෙලින්බර්ග් ඉහළ කොටසේ පසුගියදා පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට සිය මවගේ අවමංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේදී කොවිඩ් ආසාදිතෙකු බවට හඳුනාගෙන ඇත්තේ. ඒ හේතුවෙන් අදාළ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වූ පවුල් 6කට අයත් පුද්ගලින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් ගම්මාන 6කට සංචරණ සීමා පනවා තිබෙනවා. ඒ කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වීමත් සමගයි. මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු තහවුරු වීමත් සමග ගාල්ල කරාපිටිය රෝහලේ 24 වන වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා. ඒ අනුව එහි සේවය කළ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මෙවර ශ්‍රීපාද වන්දනා සමය දැඩි සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එළඹෙන උදු පොහෝ දිනෙන් ආරම්භ වන ශිල්පා වන්දනා සමය රාජ්‍ය අනුග්‍රහ යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුව එය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා. ඒ ශ්‍රීපාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගම්වේ ධම්මදින්න නායක හිමියන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ සහ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බේකඩුව මහතාගේ සහභාගීත්වයෙන් නියම වෙලා තිබෙන කාරණය තමයි වන්දනා වාරය පටන් ගත්ත දවසේ ඉඳලා අවාරය ආරම්භ වෙන දිනේ දක්වා ශ්‍රීපා මළුවේ පුද සිරිත් පැවැත්වි. ලංකාවේ පළාත් 9 දිස්ත්‍රික්ක 20 ගණනකින් වන්දනාව සඳහා බැතිමතුන් මාස 5ක් පෝය 6ක් වැනි දීර්ඝ කාලයක්ම ගත කරන එකම ස්ථානය ශ්‍රීපාද ස්ථානයයි. එයට යන මාර්ග දෙකයි තියෙන්නේ. මාර්ග 5කින් පිටින් ආවත් ඒ මාර්ග දෙක
හැටන් නල්ලතන්නි ප්‍රදේශය පලාබද්දල රත්නපුර ප්‍රදේශයෙන් තමයි ඒ ප්‍රධානම මාර්ග දෙක තිබෙන්නේ. ඒ නිසා ඒ මාර්ග දෙකෙන් අයිතිවාසිකම වගකීම තිබෙන්නේ ආණ්ඩුකාරතුමන්ලා දෙපළට ඒ වගේම දිසාපති තුමාට හා තුමියට. ඒ ඒ පළාත් වලින් පැමිණෙන ඇත්තෝ ඒ සම්බන්ධ වෙන ඇත්තෝ බැතිමතුන් මේ ආණ්ඩුකාරතුමන්ලා දිසාපති තුමන්ලා හා ආරක්ෂක අංශවල වෞඛ්‍ය නිලධාරිතුමන්ලාගේ උපදෙස් සියල්ලම පිළිපැදලා තමන්ට භක්තියක් එයින් වෙනුවෙන් වඳින්න පුදා आरक्षक अंशवलटेस्तुलांदना සමය අපි කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ශ්‍රීපාද උඩමළුවේ වරකට සිටිය හැකි උපරිම බැතිමතුන් සංඛ්‍යාව මෙවර 200කට සීමා කර තිබෙනවා එමෙන්ම මේ මාස 27 වෙනිදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රීපාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමාව 28 වෙනිදා උදෑසන ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදයේ දක්වා මාර්ග 4ක් ඔස්සේ වැඩම කරවීමට නියමිතයි ඒ අනුව පලාබද්දල මාර්ගයේ බලන්කොට මාර්ගයේ කුරුවිට මාර්ගයේ සහ හැටන් නන්දතන්නී යන මාර්ග හතර ඔස්සේ සෞඛ්‍ය රීතීන්ට අනුව විශේෂ පෙරහරකින් නොනවත්වා ගමන් කිරීම සිදු කරනවා. පෙරහර පවත්වන අවස්ථාවේ පඳුරු දැමීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ. දන්සල් පැවැත්වීමද තහනම් කර ඇති අතර අවශ්‍ය පුද්ගලින්ට මුව ආවරණ හෝ විෂ බීජ නාශක දියර දන්සල් පැවැත්විය හැකි. සිරකරුවන් දෙස මානුෂ්‍යව අවධානය යොමු කරමින් පෞතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනමින් පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් බන්ධනාගාරය තුල පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එෙහිදී සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම නිසා 12,000කට අධික පිරිසක් මේවන විට සිරගතව සිටි නාතර ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා. එමෙන්ම බන්ධනාගාර ඇතුළත දැඩි තදබදයේ පිටු දැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙරසවි ක්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බලන්නේද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම විදේශ රටවල සිරමැදිරි ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කර පවතින ගැටලු निराකරණයට පියවර ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන්ද එක්ව සිටියා. පසුකීත මහර බන්දනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 11 දෙනාගේ සිරුරු මෙවන විට ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. පසුගියදා මහර බන්ධනාගාරය තුල ඇති වූ කලහකාරී සිද්ධියේදී රඳවුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයටපත් වූ අතර එලෙස ජීවිතක්ෂයටපත් වූ රඳවුවන් 11 දෙනාගේම සිරුරු මේවන විට ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ දින වත්තල මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස හඳුනාගත් රඳවුවන්ගේ මළ සිරුරු වල පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමටද ඊයේ දින නියෝග කළා. මේ අතර අද දින රඳවුවන් සිව් දෙනෙකුගේ මృత ශරීර ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. ඉන් දෙදෙනෙකුගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා රාගම ශික්ෂණ රෝහලේ සිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත නිරෝධායන නීති රීති අනුගමනය කරමින් අද දින රැගෙන යාමට කටයුතු කළා. र
රැඳවුවන් 11 දෙනාගේම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි අවි පිළිබඳ විශේෂඥ වරයෙකුගෙන් සමන්විත බහුවිධ විද්වත් මණ්ඩලයක් ඉදිරිපිට සිදු කරනු ලබනවා. මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මිය ගිය සියලුම මරණකරුවන්ගේ මෘත ශරීර මේ වන විට ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. එම මරණකරුවන්ගෙන් දෙදෙනෙක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ තවත් දෙදෙනෙක් බියගම් ප්‍රදේශයේ අනෙක් මරණකරුවන් ජායල, එඬේරමුල්ල, වැලිවේරිය, අඟුරුවාතොට, වත්තල හුණුපිටිය, කැලණිය, සපුගස්කන්ධ ප්‍රදේශවල පදිංචිව සිට ඇති අයවලුන් බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ අධිකරණයේ විසින් නියෝග කර ඇති පරිදි විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙක් සහ රජයේ රස පරීක්ෂකවරයා නියෝජනය කරමින් ගිනි අවි පිළිබඳ විශේෂඥයෙකුගේ ඇතුළු 5 දෙනෙක් ගෙනුත් මණ්ඩලයක් මගින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. महर बंधनागारे सिद्ध संबंध कमिटे वार्ता पिलिबंद समुखी जनबल वेगे मंत्री वरुण अद माध्य हमुए अद हस्पाल कला මේ ඊයේ පෙරේද වෙච්ච මහර බන්ධනාගාරයේ සිදුවීමේ කොමිටියේ වාර්තාව අද අපි වෙත ඉදිරිපත් වෙලා තියෙනවා. මේක හැදුවා අපි නෙමෙයි. මෙතන කියනවා ඉහත කී අන්දමට රිමාන්ඩ් සිරමැදිරිවල දොරගුළු කැඩීම නිසා එළියට පැමිණි රැඳවියන් 1000කට වැඩි විශාල පිරිසක් එක්ව උද්ඝෝෂණයක් කර ඇත. උද්ඝෝෂණයේදී ඉදිරිපත් වූ ප්‍රධාන ඉල්ලීම් ලෙස දක්වා තිබුණේ අප ලබා දී තිබූ රැඳවියන් නිවෙස්වලට යැවීම ප්‍රමාද වී තිබූ හේයින් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර තුර රඳවා තබා නොගෙන නිවෙස්වල යැවීම ලෙස කරන ඉල්ලීම එක. දෙක COVID-19 රෝගී සඳහා සියලු රැඳවියන්ට PCR පරීක්ෂණ කරන ලෙසට 3 COVID-19 රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙසට 4 අනුභව කළ හැකි සුදුසු ආහාර ලබා දෙන ලෙසට ඔන්න මේක තමයි ප්‍රධාන ඉල්ලීම් හතර උනේ මේ සිර කරුවන්ගෙන් එතකොට මොකද ඇත්තටම වුනේ රැඳවියන් දෙසට කඳුළු ගෑස් විසිකර ඇත බිය ගැන්වීමට අහසට වෙඩි තබා රබර් බුලට් වලින් සහ පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහාරිකාරී තත්වය මර්ධනය කිරීමට වෙඩි තබා ඇත මේකේ කියලා තියෙනවා දවස් දෙකේදීම වෙඩි තිබුණා මේකේ තියෙනවා නැවත 31 දින සවස් භාගයේදී රැඳවියන් අකුලන ගේට්ටු අසලට පැමිණ ප්‍රකෝපාකාරීව කලබල සිදු කර ඇත රැඳවියන් වතුර ඉල්ලාද කෑ ගසා ඇත එම අවස්ථාවේදී නිල්දාන විසින් කලහකාරී පිරිස පාලනය කිරීමට වෙඩි තබා ඇත ඒ හේතුවෙන් කීප දිනකට වෙඩි වැඩි ඇත එමෙන් මෙම කලහකාරී තත්ත්වය පසු දිනේ නම් දෙසැම්බර් 1 වෙනි දින ඇතේ තිබී ඇත මේ කතාව කියනවා වෙඩි වැදුණු රැඳවියන් ආසන්නයේ සිට වෙඩි තැබීමක් සිදු කළාද යන්න නිගමනය කළ හැකි වන්නේ ප්‍රස්සාත් මරණ පරීක්ෂණයෙන් පසුයි කියලාත් කියනවා දැන් මෙතන තව ප්‍රශ්නයක් දැන් කෝවිඩ් ඇදිලායි කියනවා මේ මැරලා තියෙන හිරකරුවන් කීප දෙනෙක් කෝවිඩ් නීතිය අනුව මේ මරණ පුළුස්සන්න ඕන ඒතර කොහොමද ප්‍රස්සාත් මරණ පරීක්ෂණයක් කරත් ඊට පස්සේ මේක පසුව පරීක්ෂණය කරන්නත් කොහොමද දැන් මොකද්ද කරන தත්ත්වය මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව ෆේල් භාවය වහන්න මේ සිදුවීම් වල ආවද කියන පිළිබඳ අපිට දෙවෙන්ත ප්‍රශ්නයක් තියෙනවා මෙතන තියෙන අදාළම ප්‍රශ්නේ වෙන්නේ ඇයි මේකේ වතුර ඉල්ලපු මේ මේක මොකක් කරේ වතුර ඉල්ලන මිනිසුන්ට වෙඩි තියෙන ආණ්ඩුවක්ද කියලා හිතනවා මොකද මේ පූර්වාදර්ශයේ තියෙන ඔබතුමාලට මතක් කරලා දෙන්න ඕනේ 2015 ඉඳන් මමත් මෙතුමත් දෙන්නම ආණ්ඩුවක හිටියා මේ වගේම සිරබන්ධනාගාරවල හිටපු රැඳවියන් වහලවලුට නැග ගැබේ වෙඩි තිබ්බා එක දවසක වෙඩිල්ලක් තිබිලා නැහැ ඒ නිසා ප්‍රශ්න තිබිලා තියෙන්න පුළුවන් හැබැයි අපි ඒක විසඳ ගන්න ඕන ක්‍රමවේදයන් වලට මුහුණ දීලා තියෙනවා මේ මානව හිමිකම් දිනේ අද අපිට කනගාටු වෙමුත් කියන්න තියෙනවා මේ ආණ්ඩුව ගෝඨාභය මහත්මයාගේ ආණ්ඩුව දැන් අවුරුද්දක් පිරෙන්න එනවා මේ වන විට නිරායුධ මිනිසුන්ට වෙඩි තියලා තමන්ගේ ඔටුන්නේ ලේ ගාගෙන තියෙනවා මේ කිරුලේ ලේ ගාගත් ආණ්ඩුවක් මේක ඒ වගේම තමන්ගේ බාරයේ ඉන්න සිරකරුවන්ට රැඳවුවන්ට වෙඩි තියන එක වතුර ඉල්ලුවාන් ඊයට වෙඩි තියන එක මේ අයගේ විලාසිතාවක්ද කියලා අපිට වෙලාවකට හිතෙනවා එම විශාල මානව හිමිකම් කඩවීමක් සෝදාපාලුවක් ආ මිනිස්සු බය ගැන්වීමක් ලොකුවට කරගෙන යනවා तमंके अति अडुपाडु वसा गैनीमट विपक्षे विसेन वत्मन आंडवट चोदना एल्ल करमें सिटिन बव पार्लिमेंतु मंत्री वसंतयापा बंडार महता पवसनवा अद कोलंबदी पेवती माध्य हमुकट एक्कमिन ए महता मे पव पेवसुवा මේ අවස්ථාවේ අපිට ලොකු අභියෝගයක් තිබෙනවා ලෝක වසංගතයක් පැතිරෙන වෙලාවකදී තමයි මේ රටේ රජ්‍ය බාර ගන්න සිද්ධ වුණේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කවුරුත් සමහර වෙලාවට අවඥාවෙන් හිතනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන් ද මේ අභියෝගය ජය ගන්න කියන එක පිළිබඳව සමහරු බොහෝ මතවාද පතුරවාගෙන යනවා ජනාධිපතිතුමා අගෝස්තු 5 දී තමයි පාර්ලිමේන්තු බලය ලබා ගන්නෙ ඒ පාර්ලිමේන්තු බලය ලබාගෙන විසර්ජන පනත පාර්ලිමේන්තුව සම්මත කරගන්නටත් කලින් අසමත් කියන පදයක් වුන් වෙනද වගේම සුපුරුදු
පුරුදු පරිදි ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් රට පුරා ප්‍රචලිත කරමින් යන්න උත්සාහයක් ගන්නවා. මේ අයවැය ලේඛනය ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරන්නේ මේ 2021 අවුරුද්ද ජනවාරි මාසයේ ඉඳලා. මෙය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නටත් කලින් ඔවුන් මේ අසමත් වීම පිළිබඳව තමන්ගේ වරද්ද වසා ගැනීමට දරන උත්සාහය මම හිතනවා එක්තරා විදිහක නිර්ලජ්ජිත උත්සාහයක් බව. විපක්ෂය මේ ආණ්ඩුව විසින් සිදු කරන ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති වලට ඒගොල්ලෝගේ ප්‍රීතුත් වෙහිල්ලනවා. එයාලලු පටන් ගත්තේ. ඇත්තටම අපි කියන්න ඕනේ 2015 මේ රටේ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර වුණා. නැවතත් අපිට මේ සංවර්ධන යුගය දැන් ආපහු 2020 ඉඳන් ආරම්භ වෙලා තියෙනවා. දැන් හැම ගමකම එක ගමට ලක්ෂ 20 ගානේ ආයෙත් සංවර්ධන වැඩ ආරම්භ වෙලා තියෙනවා. අපි දැක්කා විපක්ෂෙන් කියනවා මන්නාරමේ තම්බපවණි බලාගාරයේ පීඨෘත්වය දෙන්නලු ඒගොල්ලන්ට. මම මතක් කරන්න කැමතියි 2019 ජනවාරි වෙනකොට එක ටවර් එකයි හදලා තිබ්බේ. මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ නව සභාපතිවරුන් ඇතුළු නව සමාජිකයින් සිය දුහරයන්හි රාජකාරී කටයුතු අද ආරම්භ කළා. මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ඇතුළු එම කොමිෂන් සභාවේ සමාජිකයින් 5 දිනකු අද පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ රාජකීරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මෙහිදී නව සභාපතිවරයා ලෙස නිමල් ජී පුංචිහේවා මහතා සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළ අතර සෙසු සමාජිකයින් ලෙස එම්.එ. මොහොමඩ්, එස්.බී. දිවාරත්න, කේ.පී.පී. පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මැතිවරණ කොමිසමට ඉවස්ථාපිතව පැවරිච්ච කාර්යභාරයක් තියෙනවා. ඒ ඉවස්ථාපිත කාර්යභාරය වඩා හොඳින් ක්‍රියාත්මක කරන්න ජනතාවගේ යහපතට හේතු වන ආකාරයට පුළුවන් වෙයි කියන විශ්වාසය අප තුල තියෙනවා. ඒක නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභා ඡන්දය තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ක්‍රියාත්මක විය යුතුව තියෙන දෙයක් නීතිමය ගැටලු නිසා ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක විසඳගන්නේ කොහොමද? ඒ වගේම අපේ නීතිය තුළ මේ මැතිවරණ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. ඒක නිසා ඒ කාරණා සම්බන්ධයෙන් වෙනස්කම් කිරීම පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ සහායත් එක්ක අනි සිවිල් සමාජ සහායත් එක්ක ඒ නීති ප්‍රසංස්කරණ කරා ගමන් කරන්න. මේ අතර අභිනවයෙන් පත් වූ පොලිස් කොමිසමේ නව සභාපති ඇතුළු සමාජීය රාජකාරී කටයුතු ආරම්භ කිරීමද අද දිනේ සිදු කෙරුණා. මෙහිදී පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාත් සෙසු සමාජිකයින් ලෙස සිරිසේන ලියනගම, ඒ.එස්.පී. ප්‍රියන්ත සංජීව, එන්.එස්.එම්. සම්සුදීන්, එම්.පී. ප්‍රේමසිරි පෙරේරා, ටී.පී. පරමේශ්වරන්, ගුණපාල වික්‍රමගේ යන මහත්වරුන්ද සිය දුරේ රාජකාරී ආරම්භ කරනු ලැබුවා. මේ පොලිස් කොමිසම පෙර පොලිස් කොමිසමට වඩා වෙනස් ආකාරයකින් ක්‍රියා කරන්න සිදු වෙලා තියෙනවා. මේ රජයේ බලාපොරොත්තු වෙනවා පොලිස් සේවය ගම්බදට ගෙනියන්න. අයි බලාපොරොත්තු වෙනවා හැම විහාරස්ථානයකම දායක සභාවකට කතා කරලා පොලිස් සේවය හඳුනා දෙන්න. මේ පොලිස් කොමිසම ක්‍රියාකාරී කොමිසමක් බවට පත් වෙනවා. ස්වාධීන කොමිෂන් සභා තුළින් නිසි කාර්යයන් ඉටුවනවාද යන්න සොයා බැලිය යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. මිලියන 21ක් පමණ වූ සමස්ත ජන ජීවිතයේ අනාගතයේ ප්‍රයත්න තනි පුජ්‍යලයක යටතට එයාගේ බලාධිකාරීත්වයට පත් කිරීම නිසා අපි දන්න ප්‍රජාතන්ත්‍රවාදයට ජරි ලෙස හානි වෙනවා. ඒ නිසා මෙතෙන්දී ඒ සාධාරණත්වය ඉස්සෙනවාද කියන එක කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මේ විවිධ විරෝධතා තිබුණත් අපි දුටුවා පසුගියදා 20 වෙනි සංශෝධනය රජය ගෙනල්ලා ඊට පස්සේ තුලින් නව පාර්ලිමේන්තු කොමිෂන් සභා 7ක් පත් කරලා තියෙනවා. ඒ කොමිෂන් සභා දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගලා තියෙනවා. නමුත් දැන් අපි කල්පනා කළ යුත්තේ මේ කොමිෂන් සභා තුලින් ඒ බලාපොරොත්තු සේවයේ ඒ බලාපොරොත්තු සාධීනත්වය ඉෂ්ට වෙනවාද කියලා. මොකද පැරණි ක්‍රමයේ තුල 19 වෙනි සංශෝධනය තුල විධායකට තනි තීන්දර ගන්න කිසිම අවස්ථාවක් තිබුණේ නැහැ. උසස් පත්වීම් යු කිරීමේදී විශේෂයෙන්ම විද්‍යාත් පාර්ශ්වයන්ගේ ඇතුළු විවිධ බහුවිද අදහස් විමසීමක්. ඒ නිසා ඒ පරිසරය තුල නොසුදුසු පත්වීම් ක්‍රියාත්මක කිරීමත් කිසිම වෙලාවක සිදුරේ නැහැ, ඉඩ දුන්නේත් නැහැ. මේක තමයි සීලාචාර ජීවණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල පැවැත්වෙන ක්‍රමවේදය. මෙන්න මේ නව පත්වීම් තුල මේ මහජන බලාපොරොත්තු ඉෂ්ට වෙනවාද කියන එක ගැන අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සුරාපතු දෙපාර්තමේන්තුවට අහිමි වී ඇති රුපියල් බිලියන ගණනක බදු මුදල් පිළිබඳව අප අවස්ථා ගණනාවකදීම තොරතුරු වාර්තා කළා. ඒ අනුව සුරාපතු දෙපාර්තමේන්තුවට වසර 5ක කාල සීමාවක් සඳහා ලැබීමට නියමිත හිඟ බදු මුදල රුපියල් මිලියන 2376.2ක් බව පාර්ලිමේන්තු ගිණුම් කාර්ක සභාවේදීද අනාවරණය වුණා. සුරාපතු දෙපාර්තමේන්තුව තුළ සිදුවන ඇතැම් අක්‍රමිකතා මෙන්ම
සුරාබදු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හරහා රාජ්‍යයට අහිමි වූ රුපියල් බිලියන 80ක මුදලක් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදීම තොරතුරු අනාවරණය කළා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේද දැඩි අවධානයක් යොමු වෙමින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල තොරතුරු අනාවරණය කළා. අප එලෙස දිගින් දිගටම වාර්තා කළ තොරතුරු වල සත්‍යභාවය තව දුරටත් තහවුරු කරමින් පසුගිය හත්වනදා පැවති රාජ්‍යයේ මුදල් කාර්ක සභා රැස්වීමේදී සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු හිඟ බදු මුදල් මිලියන 2376ක් එනම් බිලියන 23කට අධික ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. දැන් මම හිතන්නේ දැන් මෙතන ප්‍රධාන වශයෙන්ම වෙන්න ඕනේ මේ සුරාබදු පනත එකක් සෞඛ්‍ය පැත්තෙන් තියෙන ප්‍රශ්න වලට විසඳුම් ගේන්න ඕනේ. අනිත් එක හරි ආදායම ගන්න දැන්ට තියෙන නීති සංශෝධනය වෙන්න. මෙන්න මේ දෙකයි මුලින්ම වෙන්න ඕනේ. මේ දෙක තමයි අද නැත්තේ. කරක්කු කොහොමදත් නරකයි. නමුත් ඒ නරක එකට තවත් කලවම් කරලා වෙන්න පුළේ තියෙන නරකු. ඒකට ඒවට මොකද්ද තියෙන ප්‍රායෝගික විසඳුම? ඒක. ඒ වගේම ලැබෙන රාජ්‍ය ආදායම. දැන් පිටරටින් දැන් අරක්කු හදන්න පිටරටින් ස්පීඩ් ගන්නවා. ලංකාවේ නිෂ්පාදනය කරන දේ. එතකොට මේ පිටරටින් ගේන ටිකට සාම නිෂ්පාදනය කරන ප්‍රමාණයට අදාළ බෝතල් ටික හැදෙනවා. ඉතින් මේකවත් ගණන් බැලීමක් වෙන්නේ නැහැ. ඔය දැන් ඊළඟට දැන් වෙළඳපොලේ මේ තියෙන අරක්කු පිළිබඳව මේවැය ගුණාත්මකභාවය වහලා බලනවද සුරාබද්ද දෙපාර්තමේන්තුව? ඈ දැන් ඔය ෆොරින් ලික එහෙම සේරම ලංකාවේ හැදලා දානවා. නෑම විදේශීය මත්පැනක් මේ රටට ආනයනය කරන්න කලින් ඒවායේ සාම්පල් අපිට ඉදිරිපත් කළා රජයේ රස පරීක්ෂකවරයාට යවලා බ්‍රෑන්ඩ් ඇප්‍රුවල් එකක් ගන්න ඕනට. ඒ ක්‍රියාවලිය වෙන්නේ මේ වරායෙන්ද කොහෙන්ද වෙන්නේ? ඉස්සෙල්ලාම ඉම්පෝර්ට් අපිට ගෙනත් දෙන්න ඕන. අන්න ඒකනේ වැඩ වෙලා තියෙන්නේ. ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. ඉම්පෝර්ට් ගෙනත් දෙනවා හොඳ ඒක. වෙළඳපොලේ චෙක් කරන ක්‍රමයක් නැද්ද ඒක? ඔබතුමාලා රෑන්ඩම්ලි සමහර ස්ථානවල තියෙන ඒවා නිෂ්පාදනය කරන සමාගම් කඩවල් වල තියෙන ඒවා මේවා ගැන රෑන්ඩම්ලි සමහර තැන්වලින් අරන් ගිල්ල පොඩි චෙක් කළ මොකරි රිපෝට් එකක් අවුරුද්දේ සරක් හදන වැඩපිළිලක් තියෙනවා. ඒකට වෙන මේ රසකාරක දාලා හදන්න පුළුවන් නේ පාට කරලා. වරායෙන් එළියට ආවට බැලුවා කියලා කිව්වට වෙළඳපොලේ මේ මොනවත් බලන්නේ නැහැ ආයතන. ඒකේ මූලික කටයුත්තකට අපි අත තියලා තියෙනවා. දේශීය ප්‍රමිතිය සහ ජාත්‍යන්තර ප්‍රමිතිය දෙකම විමසා බලලා ඔය සියලුම මත්පැන්වල මෙරට අලෙවි කරනවා නම් තියෙන ඕන ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රමිතින් සම්පාදනය කරගෙන යනවා. අන්න ඒක හදන්න ඉක්මනට දැන් අපිව සේරම වෙබ් එකට දාන්න යන්නේ. ඒ අනුව රජයේ ගිණුම් කාර්ක සභාව හරහා අනාවරණය වූ මෙම තොරතුරු වලටද අනුව පෙනී යන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු අති විශාල මුදලක්. එනම් රජයට අය විය යුතු අති විශාල බදු මුදලක් මෙවන විට අහිමි වී ඇති බවයි. එම හිඟ බදු මුදල වහා අයකර ගැනීමට ඉතා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර එය මේ මොහොතේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යෙදවීමට රජය කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මහකොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රියේ 10 සිට 12:00 අලුයම 4 දක්වා පැය 6ක කාලයක් ඩීන්ස් පාර සහ ඩාලි පාර ඇතුළු සියලු අතුරු මාර්ගවලට ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. මීට අමතරව වොක්ෂෝල් වීදිය, වොක්ෂෝල් පටුමග, ඉබ්බංගුල හන්දියේ සිට කොම්පඤ්ඤ වීදිය සහ යූනියන් ප්‍රදේශයේ ආචාර්ය කොල්වින් අර්ධ සිල්වා මාවත සහ සියලු සම්බන්ධිත අතුරු මාර්ග සඳහා පීඩනයක් යටතේ ජලය සැපේන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. උතුරුමැද පළාතේ කළමනාකරණ සහ පුහුණු ඒකකයක් අනුරාධපුර කොරකහවැව ප්‍රදේශයේදී උතුරුමැද පළාත ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ සුරතින් විවෘත කෙරුණා. නවලපිටිය නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ 2021 වර්ෂය සඳහා වූ එම නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. පසුගිය අටවනදා සුරාබදු දෙපාර්තමේන්තුවේ කැස්බෑව සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරුකට අනුව රහසිගතව සිදු කළ මෙහෙයුමකදී කලක සිට මද්රව්‍ය ජාවාරමේ යෙදී සිටි ජාවාරම්කරුවෙකු සහ ඔහුගේ ගෝලයින් දෙදෙනෙකු සමග මද්රව්‍ය ළඟ තබාගත් තවත් පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල යක්ගහවල හන්දුව මාර්ගයේ පිහිටි නිවසක් අසල රැඳී සිටි අවුරුදු 72ක සිවුද රුපියෙකු බෞසරයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නටයි සූදානම් වන්නේ. අපි අලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුවබර රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.